live at 10:30. අයිබෝවන් ශ්‍රී ලාංකේය අපක්ෂපාතී සමබර ප්‍රවෘත්ති ප්‍රකාශය ස්වර්ණවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය live at 10:30 අද ආරම්භමයි මේ අදත් සවිස්තර පුවත් ඔබට කියන මම නිමේෂ් විජේසූරිය මම ඉෂාරා සමරසිංහ අපි අදත් මුලින්ම දකිමු ප්‍රධාන පුවත් සිරස්තල මදින් තුර රටක් වෙනුවෙන් උත්තරා දේවි යාපනයට විපක්ෂයේ චෝදනාවලට අගමැතිගෙන් පිළිතුරු අපි මේ ආර්ථිකයත් අල්ලගත්තා ණය ටිකක් ගෙවනවා සංවර්ධනයක් කරනවා ප්‍රජාතන්ත්‍රවාදයක් කරනවා ඒකිය ලංකාවක් කෙරෙහි අපි හැම එක්කෙනාම එකතු කරගෙන තියෙනවා රටේ අනාගතය ගැන විපක්ෂයේ මතය මේ විදිහට ගියොත් අපේ රට ජනතාවට බඩගින්නෙන මට්ටමටපත් වෙන යුගයේ ඈතක නැtei කියන එක අපිට පේන්න තියෙනවා ජනාධිපතිවරය ගැන අනාවැකියක් එක්සත් ජාතික පක්ෂයේම ජනාධිපතිවරයෙක් ලබා ගැනීමේ සීනය අපිට අත ළඟම තියෙනවා හඳුනා නොගත් තවත් පණුවෙක් කෝෂේලා මේ වගේම තමයි කෝෂේ මේ ඒ වගේම මෙහෙම දැනට අපිට දැනගන්න ලැබුණු විදිහට බත් පවා මේ සත ආහාරයට ගන්නවා වසර 4ක් තිස්සේ මද්‍රව්‍ය මර්ධනය වෙනුවෙන් දියත් කළ වැඩසටහන් ඉදිරියේදී නව මුහුණුවරකින් ක්‍රියාත්මක කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා මද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන යටතේ මතින් නිදහස් රටක් ලෙස නම් කෙරුණු නවීන උත්තර දේවි දුම්රියෙහි මංගල ගමනට එක් වෙමින් ජනාධිපතිතුමා මේ අදහස් පළ කළා අද උතුරු කරේට අලුත් අමුත්තෙක් කොළඹින් පිටත් වුණේ මද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන යටතේ අපේ රට මතින් නිදහස් කර ගැනීමේ අරමුණ පෙරදරි කරගනිමින් නවීන පහසුකම් වලින් සමන්විත බලවේග කට්ටල දෙකකින් යුතු අලුත්ම දුම්රිය මතින් නිදහස් රටක් යන තේමාව යටතේ අද සිය පළමු ගමන් වාරය ආරම්භ කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහභාගිත්වයෙන් ඒ අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දියා මහ කොමසාරිස් තරංජිත් සිංහ මහතා ඇතුළු මැති ඇමතිවරු පිරිසක් එක්ව සිටියා ජනාධිපතිතුමන් ඇතුළු පිරිස කොටුව දුම්රිය ස්ථානයේ සිට මර්ධාන දුම්රිය ස්ථානය දක්වා එම දුම්රියෙන් මෙලෙස ගමන් කළා. උත්තර දේවි දුම්රිය මර්ධාන දුම්රිය ස්ථානයට පැමිණි පසු ජනාධිපතිතුමන් මේ හරහා රටට ලබා දෙන පණිවිඩය පිළිබඳවත් මෙලෙස අදහස් පළ කළා. හෙට දවසේ පළවෙනි වතාවට ලංකාවේ මද්‍රව්‍ය මර්ධනය සඳහා ගෙනියන පොලිසියේ සහ ආරක්ෂක අංශවල ප්‍රධාන ඒ නිලධාරීන්ට වැටලීම් කළ ඒ අයට ජනාධිපති ප්‍රශංසා සම්මාන දීම හෙට දවසේ කෙරෙනවා. ඒ නිසාම කාරුණිකව ඉල්ලා සිටිනවා සියලු දේශපාලන පක්ෂ බේද අනිකුත් සියලු බේද අපි හිතෙන් ඉවත් කරලා මද්‍රව්‍ය මර්ධනය සම්බන්ධයෙන් ගෙනියන මේ වැඩසටහනට දරුවන් වෙනුවෙන් රට වෙනුවෙන් සෑම කෙනෙක්ම එකට එකතු වෙලා සහයෝගය දෙන්න කියලා නගර ගම් දනෝ පසු කරමින් දකුණත් උතුරත් යාකල උත්තර දේවි දුම්රිය අද පස්වරුවේ මෙලෙස යාපනයට සේඳු වුණා ඒකීය ලංකාවක් සඳහා සියලු පාර්ශ්ව ඒකරාශී කර ගැනීමට හැකි වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා එතුමා මේ අදහස් පළ කළේ අද කළුතර දී පැවති ජන හමුවක් අමතමින් महानगर सह बस्नाहिर संवर्धन अमात्यांशे महानगर संवर्धन सेलेस्मट अनुव क्रियात्मक किरण सुकित पुरुवर संवर्धन व्याप्रति अटते इदिकिरण खलुतर पोदु वेलंद पल सह वाणिज्य संकीर्णय अद जनता ऐतिहासिक पद किरण ए अग्रमात्य रणिल विक्रमसिंह महतागे प्रधानत्वेन එම අවස්ථාවට මෙති එමෙති වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. මේ ආණ්ඩුව වැටනා කියනයි දැන් බය වෙලා. දැන් මොකද්ද කියන්නේ? අපි රට බෙදනවා. අද තියෙන දේශපාලන පක්ෂ විය දකුණේ රට බෙදන්න යන්නේ නැහැ. අලුත් ව්‍යවස්ථාවකුත් ගේන්න. අපි ව්‍යවස්ථාදායක සභාව ඔක්කොම එකතු වෙලා හැදුවා. ව්‍යවස්ථා හදන එක මගේ අතේ නෙමෙයි. පාර්ලිමේන්තුවේ තුනෙන් දැය එකඟ වෙන්න ඕනේ ව්‍යවස්ථාව හදන්න. සාකච්ඡා වුණා ප්‍රශ්න විසඳුවා. පළවෙනි වතාවට හැම පක්ෂයක්ම ඒකීය රාජ්‍ය පිළිගන්නවා. මේක හොඳද නරකද? ඒක අපි කළා තියෙනවනේ. අපි කියන්නේ එහෙනම් මේ රටේ ව්‍යවස්ථාව සම්පාදනය කරන්නේ සංශෝධනය කරන්නේ පාර්ලිමේන්තුවයි ජනමත විචාරණේ වෙන කවුරුවත් නෙමෙයි කාටවත් කරන්න බැරි වුණ එක අපි කට්ටියම එකතු වෙලා කරගත්තා අපි මේ ආර්ථිකයත් අල්ලගත්තා ණය ටිකක් ගෙවනවා සංවර්ධනයත් කරනවා ප්‍රජාතන්ත්‍රවාදයත් කරනවා ඒකීය ලංකාවක් කෙරෙහි අපි හැම එක්කෙනාම එකතු කරගෙන තියෙනවා මූලික ප්‍රශ්න විසඳගත්තේ නිසා ඊළඟ පියවර වෙන්න ඕනේ මේ ඊළඟ අවුරුදු පහේදී විශේෂයෙන්ම සීග්‍රේම් මේ ආර්ථික ඉදිරියට ගෙනියන්න
විසි පස් වසරකට පසු එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපතිවරයෙකු තෝරාපත් කර ගැනීමේ සිහිනය දැන් අතළඟ බව මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. අද මාතර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන නියෝජිතයන් සමග පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ අදහස් පළ කළා. විවස්ථාදායක කුමන්ත්‍රණයක් ඇති වුණයි කියලා පැය 24ක් යන ඉස්සෙල්ලා ලෝක මූල්‍ය අරමුදල අපිට මෙතෙක් ලබා දීලා තිබුණ අපි එකග වෙච්ච දිවිසුම අත්හැරුවා. මේ සිද්ධිය සිදු වෙලා පැය 48ක් යන ඉස්සෙල්ලා ඇමරිකා එක්සත් ජනපදය අපිට ලබා දීමට නියමිත වූ ඩොලර් මිලියන 569ක තෑග්ග ඒකත් තහනම් කරා. ජපානය ඒ අයගේ ආධාර තහනම් කරා, ඒ අයගේ ණය මුදල් තහනම් කරා. නමුත් දැන්වත් අපි ඒ සංවර්ධන ක්‍රියාවලිය වේගවත් කරන්න ඕනේ. ජනාධිපතිවරයා වේලාසනින් මේ අවුරුද්දේ ජනාධිපතිවරණයක් හැඳෑවුවේ නැතත් ඔක්තෝබර් මාසයේ අන්තිම වෙනකොට අනිවාර්යයෙන්ම ඉලෙක්ෂන් කොමසාරිස්වරයා ඒ මැතිවරණය නියම කරනවා. අනේ එහෙමනම් අපිට අපේම එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකේ කරහා අවුරුදු 25කට පස්සේ අද එක්සත් ජාතික පක්ෂයේම ජනාධිපතිවරයෙක් ලබා ගැනීමේ සිහිනය අපිට අතළඟම තියෙනවා. සේනා දලඹු උවදුරෙන් හානි වූ වගා සඳහා වන්දි මුදල් ලබා දීමට රුපියල් මිලියන 250ක් වෙන් කර ඇති බව අමාත්‍ය පී හැරිසන් මහතා පවසනවා. එතුමා පවසන්නේ හානිය අනුව එක් ගොවියෙකුට රුපියල් 40,000ක උපරිමයකට යටත්ව වන්දි පිරිනැමීමට සැලසුම් කර ඇති බවයි. අනුරාධපුර සේනා දලඹු උවදුරට ගුදුරුණු තව දිස්ත්‍රික්කයක්. මේ දිස්ත්‍රික්කෙත් බඩිරිඟු වගා කළ ගොවිවින් සියල්ලම පාහේ මේ උවදුරට මුහුණ දුන්නා. මේ ලයිනල් ගොවි මහතා අවුරුදු 75ක් වයස ඔහු තමන්ගේ බිරිඳත් සමග ජීවත් වෙන්නේ මේ පැලේ. ගොවිතැනින් ජීවිතය ගැටගසා ගන්නා ඔහු මේ සැරේ වගා කළේ බඩිරිඟු. ඒත් ඔහුට අද සිදුව ඇත්තේ තම වගාව දෙස බලා සුසුම් හෙලීමටයි. ඊට හේතුව සේනා ඔහුගේ වගාවත් මුළුමනින්ම ගිල ගැනීමයි. මුලදී වගා කරලා දින 20ක් 21ක් විතර යනකොට හොඳට තිබුණා. සතියක් දෙකක් යනකොට මුළු ශේෂ්ත්‍රයටම බෝ වුණා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් නිර්දේශ කළ කෘමිනාශක වර්ග කිහිපයක්ම යෙදුවත් විනාශයේ වළක්වාලීමට ඉන් හැකිව නැහැ. පෙරළ වර්ගයක් ගැහුවා. මේ ගහන ගස්තික මර්ධනය වුණාම අනිත් ගස්වලට බෝ වෙනවා. මේ උදුරු හින්දා වියදම් කළ මුදලවත් හොයාගන්න බැරි වෙයි කියලායි ලයිනල් ගොවි මහතා කියන්නේ. ලයිනල් ගොවි මහතා පමණක් නෙවෙයි බඩ ඉරිඟු වගා කළ ගොවීන් සියලු දෙනාම වගේ මේ ගැටලුවට මුහුණ දීලා ඉන්නවා. පූර්ණ හානිය ඇති වෙච්ච තැන්වල රුපියල් 40,000ක් තමයි නිර්දේශ කරලා තියෙන්නේ වන්දි මුදල් ලබා දෙන්න. දැනට අපිට මිලියන 250ක් වෙන් කරලා තියෙනවා. මේ වෙනකොට එම දලඹුවන් බඩ ඉරිඟු වගාවෙන් ඉවත්ව තිබෙනවා. බඩිරිඟු වගාවෙන් ඉවත් වුණ සේනා දලඹුවන් වෙනත් වගාවන් වලට සහ වෙනත් ප්‍රදේශ වල පැතිර යාමේ අවධානමක් මතුව තිබෙනවා. ඒ අනුව සේනා දලඹුවන් රත්තරපුර ගොඩකවිල ප්‍රදේශයේ කංකුන් වගාවක් ආශ්‍රිතව මේ විදිහට දක්නට ලැබුණා. රත්තරපුරේ ජනපද ප්‍රදේශයේ වැව් සහ ජලාශ ආශ්‍රිත ශාඛා හා පැලෑටිවල මෙම දලඹුවන්ට සමාන දලඹු විශේෂයක් දසෝයාගෙන තිබෙනවා. කඹුරු පිටිය ලේනබටුව ප්‍රදේශයේ තොලබෝ ගසක් ආශ්‍රිතව සේනා දලඹුවාට සමාන දලඹු කෝෂ විශේෂයක් සොයාගත්තා. මෙම දලඹු විශේෂය සම්බන්ධ අපේ කෘෂිකර්ම නිලධාරීන් විවිධ අත්හදා බැලීම් කරමින් පවතිනවා. දැනට අපිට දැනගන්න ලැබුණු විදිහට බත් පවා මේ සතා ආහාරයට ගන්නවා. ඉදිරියේදී නිර්මාණය කරන සම්දාහණයට එක්වන ලෙසට ජනතා විමුක්ති පෙරමුණටත් ආරාධනා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. මේ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාදාමයට ආණ්ඩුව රුපියල් ලක්ෂ 13,000ක් වැය කර ඇති බව මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අද සඳහන් කළා. මේක සුළුකර රජය, රූකඩ රජය. ඒ රූකඩේ මෙහෙවන්නේ තව කට්ටිය. ඒ කට්ටිය තමයි දමිල සංගා. මෙතෙක් දුරට මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ කියන ක්‍රියාදාමය සඳහා කොච්චර මුදල් වැය කරලා තියෙනවද කියලා දන්නවද? අද වෙනතුරු රුපියල් ලක්ෂ 13,000 කාදාසිනිය කරලා තිනවා මේ ව්‍යාජ වැඩ.
පළවෙනි වතාවට ඉතිහාසයේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමා මේරටේ දේශපාලන පක්ෂ 48ක් එක්කව් වෙලා දවන්ත පුළුල් වේදිකාවක් හදන්න බලාපොරොත්තු වෙනවා එක්සත් ජාතික පක්ෂ විරෝධී. මේ වේදිකාවට ජනතා විමුක්ති පෙරමුණටත් අපි ආරාධනා කරනවා. මේ වේදිකාවට මේරටට ආදරය කරන සියලු දේශපාලන බලවේග සඳහා අපි ආරාධනා කරනවා. අමාත්‍ය මණ්ඩලය නියෝජ්‍ය අමාත්‍ය රාජ්‍ය අමතුරු 17 දිනකගේ තනතුරු තවම සම්පූර්ණ කරගන්න බැරුව දේශපාලන වශයෙන් ව්‍යාකූල තත්ත්වයක වර්තමාන වික්‍රමසිංහ ආණ්ඩුව තිබේ. අද ඉරිදා පුවත්පත් වාර්තා කරනවා අයවැයට පෙර ආතුව ප්‍රධාන කැබිනට් ඇමතුරු දෙනෙක් තනතුරෙන් ඉල්ලා අස්විය යුතුයි. එසේ නැතහොත් අපි අපේ සහයෝගයේ අයවැයට දීම සම්බන්ධව නැවත සලකා බලනවා කියන ප්‍රවෘත්තියක් තියෙනවා. ඉල්ලා අස්වීම හෝ විරුද්ධ වීම කෙසේ වෙතත් ආණ්ඩුව ඇතුලේ බරපතල දේශපාලන අස්ථාවර භාවයක් නිර්මාණය වෙලා තිබෙනවා. මම මේ දවස් ටිකේම මම කිව්වා මේ ජනාධිපති මැතිවරණයකට යනවනම් මිනි මරන්න උදව් ඒ කියන්නේ අත උදව් දීපු නැති හොඳ චරිත ප්‍රජාතන්ත්‍රවාදීව රටට ආදරය කරන ප්‍රජාතන්ත්‍රවාදී චරිත තමයි දේශපාලනයට එන්න ඕන. ඒකම මම කිව්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගොඩ දාන්න ඕන නම් නායකත්වය වෙනස් කරන්න ඕන. මොකද දැන් ඉන්න නායකයාට මිනිස්සු කැමති නැහැ. මේක කිව්වම මේ කොහෙවත් නැති CTB එකේ මම ප්‍රවාහන ඇමතිවරයා කාලේ බස් රථ 17ක් අස්ථානගතවල නැති වුණාලු. මම කියනවා එහෙනම් මේ ගැන පරීක්ෂා කරන්න. මට තියෙන්නේ පුර ඇසිභාවේ ලංකාවේ පමණයි. ඒ කියන්නේ මම පැනලා යන්නේ නැහැ. තමන් ජනතා නියෝජිතයෙකු ලෙස පත්කර ගැනීමට කෙලෙහි ගුණ දැක්වීමක් ලෙස රටේ උදා ගම්මාන 20,000ක් ආරම්භ කර සැමට සෙවන සැලසීමට කටයුතු කරන බව සජිත් ප්‍රේමදාස ඇමතිතුමා පවසනවා. රුපියල් ලක්ෂ 388ක වියදමින් හම්බන්තොට ප්‍රදේශයේ ඉදි වූ තවත් උදා ගම්මානයක් ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවකට එක්වෙමින් එතුමාගේ අදහස් පළ කළා. හම්බන්තොට බඳගිරිය තම්මැන්නාව ප්‍රදේශයේ ඉදි වූ සඳලුගම උදාගම්මානය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවය අද පැවැත්වුණේ විෂයභාර අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. සැමට සෙවන යළි පිබිදෙන උදාගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පැවරෙන 160 වැනි ආදර්ශ ගම්මානය මෙයයි. සියලු යටිතල පහසුකම් වලින් සමන්විත මේ ගම්මානය අංග සම්පූර්ණ නිවාස 46කින් සමන්විතයි. මිත්‍රවරුනි මම ඔබලාට කියන්න කැමතියි මම ගම්මාන 2500ක් ආරම්භ කරනවා සැප්තැම්බර් රග වෙනකොට. 5000ක් ආරම්භ කරනවා ජනවාරි පළවෙනිද වෙන. 3 වෙනි වටේට ආරම්භ කරනවා ගම්මාන 10000ක්. 4 වෙනි වටේට 2500. ඔක්කොම එකතු කරාම ගම්මාන 20000ක්. මේ 20000 හැදෙනකොට මොකද වෙන්නේ? සැමට සෙවන ලැබ. ජනතා නියෝජිතින් හැටියට මම මේ කරන්නේ කෙලෙහි ගුණ දැක්වීම. මාව දිනෙව්වා මට මනාප වාර්තා ගණන් දුන්න ඇමතිකම් ලැබුණා. ලැබුණු ඇමතිකමෙන් පොදු ජනතාවට බෙදලා මාස ගණනාවක් තිස්සේ පවතින වතුකම්කරු වැටුප් අර්බුදයට තවමත් නිසි විසඳුමක් ලැබී නැහැ. වතුකම්කරුවන් දිනට මාස කිහිපයක ඉඳලා ඔවුන්ගේ දෛනික මූලික වැටුප රුපියල් 1000ක් කරන්න කියලා ඉල්ලා හිටියා. ඔවුන් කියන විදිහට ඔවුන්ට දැනට ලැබෙන්නේ රුපියල් 730ක වැටුපක්. ඒ දෛනික මූලික වැටුප රුපියල් 500ක් තේමිලේ තත්ත්වයේ අනුව තවත් රුපියල් 30ක් දවසකට දලු කිලෝ 18කට වඩා කැඩුවොත් තවත් රුපියල් 140ක් සහ පැමිණීමේ දීමනා රුපියල් 60ක් ලෙස මුළු එකතුව රුපියල් 730ක්. කෙසේ වෙතත් රුපියල් 200කින් මූලික වැටුප වැඩි කරන්න හාම්පුතුන්ගේ සංගම් එකඟ වුණා. ලංකා කම්කරු කොංග්‍රසයේ ඊයේ මාධ්‍ය හමුවක් කැඳවා වැටුප් වැඩි කිරීම සාධාරණීකරණය කළා. ප්‍රථම වතාවේදී 140ක පඩියක් වැඩි වීලා තියෙනවා. 500කට විච එක 800ක් කරලා තියෙනවා. අපිට ජයග්‍රහණයක් ලැබුණා. ඒ අනුව දෙනට ගෙවන මූලික වැටුප රුපියල් 500ට 200ක් එක් කර රුපියල් 700ක් කිරීමටත් තේමිලේ තත්ත්වයේ අනුව මෙතෙක් ගෙවූ රුපියල් 30 දීමනාව රුපියල් 50 දක්වා වැඩි කිරීමටත් රුපියල් 60 පැමිණීමේ දීමනාව සහ දිනකට දලු කිලෝ 18කට වඩා කැඩුවොත් ලබා දෙන 140 දීමනාව අත්හිටු වීමටත් එමගින් යෝජිතයි. ඒ අනුව බැලුවොත් වැඩි වෙලා තියෙන රුපියල් 20යි. හාම්පුතුන්ගේ සංගම් යෝජනා කරන වැටුප් වැඩිවීම විජ්ජාවක් කියලා වතුකම්කරුවන් චෝදනා කරනවා. ලැජ්ජයි කියන්න මේ රටේ ජනතාව විදිහට මොවුන්ගේ දෛනික වැටුප් වැඩිවීම රුපියල් 20කින් තමයි මූලික වැටුප ප්‍රමාණවත් නැහැ කියලා අදත් හැටන් භගවන්තලාව ප්‍රදේශයේ විරෝධතාවක් පැවතුණා. මේ අතර අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා මේ පිළිබඳව අද ප්‍රතිචාර දක්වුවා. රුපියල් 1000 දෙන්න ඕන. ඔක දෙන්න පුළුවන්. වතු සභාගම් වලට ලාභය තියෙනවා මේක දෙන්න. මේගොල්ලෝ ලාභය හංගනවා. ඒක පෙන්වන්නේ නැහැ. ඒගොල්ලෝ පෙන්වන්නේ වෙන පොත් ටිකක්. ඇත්ත ඒකවුන්ට් පෙන්වන්නේ නැහැ. මම සභාගම් වලට අභියෝගයක් එල්ල කරනවා. තමුන්නාසලාට මේක දෙන්න බැරි නම් වතු ටික ආපහු දෙන්න ආණ්ඩුවට. බලමුකෝ දෙයිද කියලා. එක්කෙනෙක්වත් දෙන්නේ නැහැ. අපේ රජයේ ඉන්නේ වතු කම්කරුවන්ගේ පැත්තේ. ඒක මතක තියාගන්න. අප දැන් සූදානම් කෙටි විරාමයක් ලබා ගන්නට. විරාමෙන් අනතුරුව තවත් පුවත් රැසක් බලාපොරොත්තු වන්න.
वेगिया कल विपता विरामेन अनतुरु नवत अवधानय तवत् देशीय पुवतक् वेत इदिरियेदी रटे जनतावट बडगिन्ने सिटीमट सिदुवन कालयक् निर्माणय वेमिन पवतिन बव महिंद अमरवीर महता पवसनवा मे अत्र वत्मन् देशपालन तत्त्वय संबंधेन विमल वीरवंश महता सह डिलान पेरेरा महतात् अद अदहस पल कला अपि आपस्सन हरल बलुवम रटे इस्सरहट गिया नेमे आपस्सन गीमत् तमयि ति संवर्धने पेन्न तियेनो බෝධිවල් කරලා හැබැයි අපි ගොඩාක් ණය අරගෙන තමයි ඒව කරලා තියෙන්නේ මේ විදිහට ගියොත් අපේ රට ග්‍රීසිය මට්ටමට ජනතාවට බඩගින්නෙන මට්ටමටපත් වෙන යුගයේ ඈතක නැtei කියන එක අපිට පේන්න තියෙනවා අත් බුලත් කොලේ පොහට්ටුව පංචායුදේ යතුරු තරුව පුටුව මේ එක එක ලකුණු කුකුලා අස්වැයා එක එක ලකුණු තියෙනවා මේ කොම ලකුණු එකතු කරගත්ත කාර දෙකඟ වෙන්න පුළුවන් මහා සම්දානයක් හදන්න දැන් අවශ්‍ය කරන මූලික කටයුතු සියල්ල ආරම්භ කරලා තිබෙනවා මේ සන්දානේ මේ මහා සන්දානේ හරහා තමයි ඉදිරියේදී එන මේ ඕනෑම මැතිවරණ ඒකට මුහුදෙන්නේ දැන් ඇයි බටහිර යුරෝපා රටවල් වලට එච්චර වුමනාවක් වික්‍රමසිංහ මහත්තයාව ආයේ අරන් ඇවිල්ලා ඒ පුටුවේ වාඩි කරවන්න උතුරහා නැගෙනහිර කරන්න ගිය වැඩ ටික ප්‍රභාකරන් නැතුව කරව ගන්න නම් වික්‍රමසිංහ මහත්තයාගේ මැති පුටුවේ ඉන්න ඕනා මොකද්ද මේ වැඩ ටික ඒ මිලේනියම් කෝපරේෂන් කියන ඇමරිකානු ආයතනය හදපු වැඩ පිළිවෙලේ කියනවා ඉඩම් බැංකුව පිහිටුවන පනත ගේන්න රජයේ සියලු ඉඩම් දුම්රියටයි තීඩම් වනජීවියයි තීඩම් පුරා විද්‍යාවටයි තීඩම් හැම ඉඩමක්ම ඉඩම් බැංකුවෙන් ඕනම ආයෝජකයෙක් ඉඩම් ඉල්ලුවම අරක් කරපණ හැසීමාවක් නැහැ ඉල්ලන තරම දෙන්න දැන් ඒ අනුව ඉඩම් බැංකුව පිහිටුවීමේ පනත කෙටුම්පත් කරගෙන යනවා අමාත්‍ය නවීන් දිසානායක රාජ අමාත්‍ය රන්ජන් රාමනායක සහ අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල යන මහත්වරු පළ කළ අදහස් කිහිපයක් දැන් අද පාර්ලිමේන්තුවේ ඉන්න ද්‍රවිඩ පක්ෂ කැමති වුණා විවස්තාව සකස් කරනකොට ඒකීය කියන වචනය ද්‍රවිඩ පිටපතේ සිංහල පිටපතේ ඉංග්‍රීසි පිටපතේ සකස් කරා. ඊට වෙනම රාජ්‍යයක් ගැන සාකච්ඡා වුණේ නැහැ. ෆෙඩරල් ආණ්ඩු ක්‍රමයක් ගැන සාකච්ඡා වුණේ නැහැ. පුතුල් නැගිරේ ඒකාබද්ධ කිරීම ගැන සාකච්ඡාවක් ඇති වුණේ නැහැ. ඇති වුණ එකම දේ තමයි පළාත් සභාව ශක්තිමත් කරන්නේ කොහොමද කියලා. සමහර පුද්ගලයන්ට කියන්න දෙයක් නැති නිසා අර පාර්ලිමේන්තුවේ අපිට මිනිස් කුඩු ගැහුවා වගේ ජනතාවගේ ඇස්වලට මිනිස් කුඩු ගහන්න මේ ලෑස්ති වෙනවා. බලය ලබා දුන්නොත් කොහොමද? දෙයියෝ අපිට සීන් එක මවලා පෙන්නුවා මුළු රටම අද එක්සත් ජාතික පක්ෂය ඉතාමත් ශක්තිමත් තැනක ඉන්නවා. අපේ ආණ්ඩුවක් මේක. මේක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හවුල් වෙලා නැහැ. එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ඇමතිවරු අද එළියේ. සමහර කට්ටිය අපිට කතා කරනවා හෙමින් හෙමින් ආයෙත් එන්න. අපි දේශපාලනය දන්නවා. මගේ මේ ෂර්ට් එක නිල් පාට උනත් මගේ හදවත කොළ. නීත්‍යානුකූලව ඉස්සෙල්ලාම එන්නේ ජනාධිපතිවරණ. ඊට ඉස්සෙල්ලා උන්නම් මහමැතිවරණයකට උනත් අපි ලෑස්ති වෙන්න කැමති. අලුතෙන් ඡන්ද ලක්ෂ 17ක් තියෙනවා මේ රටේ. තරුණ ඡන්ද ලබන ජනාධිපතිවරණයට මේ ලක්ෂ 17 තමයි තීරණය කරන්නේ කවුද ජනාධිපති වෙන්නේ කියලා. මේ අලුත් ඡන්ද හොරකමට දීෂණයට දූෂණයට කැමති නැහැ කැමති හොඳ පවිත්‍ර නායකයන් බිහි කරන්න අපි එතෙන්ට යන්න අවශ්‍ය ඕනම හොරෙක්ට ගුඩුකාරෙක්ට ප්‍රජාතන්ත්‍රවාදී රටක ජනාධිපති අපේක්ෂකයෙක්ට ඉදිරිපත් වෙන්නට පුළුවන් මම නම් කියන්නේ හොරුන්ට එන්න දෙන්න මෙපා අප දේශපාලනයේදී නොකිව්වට ජනාධිපති සීනේ හැමෝටම තියෙනවා මම ආවොත් මල්ලි හැමෝටම ලොකු කරදරයක් වෙනවා ඒ කියන්නේ එක එක්කෙනාගේ වෙඩින් වලටවත් යන්නේ නැහැ ඒ හැය වෙනුවෙන් මිනි මරාව ගත්තය අඬනවා අනේ අපිට වෙඩින් එක කිව්වේ නැහැ කියලා මේ පන්තිය හැමදාම යාළුවයි බලන් ඉන්න ජනතාවට ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා මිත්‍රකම් පවත්වා ගද්දී කොහොමද විශේෂ අධිකරණ වලින් නිති ඉෂ්ට වෙන්නේ කියලා අධික වේගය සහ නොසලකිලිමත් රියදහවණ අනතුරු රසකට හේතු වන බව අපි නිරන්තරව ඔබට කියන කාරණයක් මේ හේතු දෙක නිසාම අද තවත් අනතුරු දෙකක් සිද්ධ වුණා. මේ අනතුරු දෙකම වාර්තා වුණේ බණ්ඩාරවෙල ප්‍රදේශයේ. මේ බණ්ඩාරවෙල හීලොය මාර්ගයයි. මේ මාර්ගයේ අධික වේගයෙන් දහවණේ වූ යතුරු පැදියක් අම්පිටිය ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක ගැටුණා. අනතුරින් යතුරු පැදියේ ගමන්ගත් තරුණීන් දෙදෙනා ත්‍රිරෝද රථ රියදුරා හා එහි ගමන්ගත් කාන්තාව බරපතල තුවාල ලැබුවා. ඕනැතුලත් කිරුණේ බණ්ඩාරවෙල මූලික රෝහලට බරපතල තත්ත්වයේ පසු යතුරුපැදියේ ගමන්ගත් තරුණයෙක් සහ ත්‍රිරෝද රථයේ ගමන්ගත් කාන්තාව වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල මහ රෝහලට මාරු කෙරුණා. මේ අතර අධික වේගයෙන් දහවණ වූ යතුරුපැදියක් බණ්ඩාරවෙල හපුතලේ මාර්ගයේ කොළතැන්න ප්‍රදේශයේදී මෝටර රථයක ගැටී තිබෙනවා. ඒ අනතුරින් යතුරුපැදිකරුට බරපතල තුවාල සිදු වුණා. පොලිසිය පැවසුවේ මේ අනතුරු දෙකටම හේතුව යතුරුපැදි කරුවන්ගේ අධික වේගය සහ නොසලකිලිමත් රියදහවණය බවයි.
කලාවත බෙරළ තීරේ දිය නෑමට ගිය පස් දිනක් රළ පහරට හසු වෙලා ඉන් තිදෙනෙකුගේ දිවි බේරා ගන්නට අවට සිටි පිරිසට හැකියාව ලැබිලා නමුත් තවමත් එක එක් අතුරුදන් මේ හලාවත අමකඳවිල බෙරළ තීරය පිටපලාත් වලින් එන බොහෝ පිරිසක් මේ බෙරළ තීරයට එන්නේ විනෝද වෙන්න ඒ විදිහට විනෝද වෙන්න හිතාගෙන මාතලේ පැත්තින් නම් ආපු පිරිසක් ඊයේ හවස මේ බෙරළ තීරයට ආවා හැමදිනාම සතුටින් ගත කරද්දී දියනාන්න මුහුදර බැස පස් දෙනෙක් දියවැලකට හසු වෙලා දියමෙට ඇදගෙන ගියා ඔවුන් සමග සිටි පිරිස වගේම බෙරළ තීරයට ඇවිත් ඉඳපු පිරිස ඔවුන් බේරගන්න කොතෙක් උත්සාහ කළත් ඒ සාර්ථකුනේ නැහැ හැබැයි ඒ වෙලාවේ එතනට ආපු ප්‍රදේශයේ තරුණ පිරිසක් ඔවුන්ගෙන් සිව් දෙනෙක් ගොඩට ගන්න කටයුතු කළා ඉන් 45 හැවිරිදි පුද්ගලයා හලාවත රෝහලට රැගෙන යද්දී මිය ගිහිල්ලා රළ පහරට හසු වුණු 17 හැවිරිදි තරුණයාගේ සිරුර මෙතෙක් සොයාගෙන නැහැ. තවත් පුද්ගලයෙක් මේ වෙනකොට හලාවත රෝහලේ දෙනිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා. ප්‍රදේශවාසීන් කියන්නේ මෙම ස්ථානයේ ජීවිත රසක් බිලිගත්තත් බලධාරීන් එය වැළැක්වීමට මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැති බවයි. දැන් අවුරුදු 4 5 උඩ වෙන දේවල් මේවා. මේ වගේ මලමිනි 100ක් ඉදලා කියලා දෙනවා. ඉතින් ඒ ආරක්ෂාව අතරත් නැහැ. අද අපේ ගමේ කොල්ලෙක් තමයි පැනලා මේ ඔක්කොම විසඳ විරාමෙන් අනතුරු නැවත අවධානය තවත් දේශීය පුවතක් වෙත. මෞපිය සෙනෙහස සහ දරු සෙනෙහස කියලා කියන්නේ කියන්න බැරි තරම් වටිනාකමක් තියෙන කාරණයක්. හැබැයි මේ වටිනාකම හරිහැටි නොදත් පිරිසකුත් අද සමාජ ජීවත් වෙනවා. එහෙම හිතපිට නැති කෙනෙක් කරපු හිතපිට නැති දෙයක් ගැනයි මේ කතාව. ඔබට මතක ඇති මේ අවුරුද්ද ආරම්භයේදීම හැටන් පැත්තේ මවක් තම බිලින්දිය පණපිටින්ම ගෙවත්තේ වලදැමු ප්‍රවෘත්තිය. අදාළ කාන්තාව තම සැමියා සමග ඇති කරගත් ආරවුලකින් වන්දි ගෙවන්න වුණේ 6-4ක් නොතේරෙන දින 28ක කිරිසප්පේකට. ඒ වගේම දෙමාපියන් අතර හටගත් ආරවුල් වලින් ළමුන්ට සිදුවුණු අනතුරු රැසක් පසුගිය කාලෙත් නොඑක් ප්‍රදේශවලින් වාර්තා වුණා. හැටන් දිමුල ප්‍රදේශයේ රොසිටා ප්‍රදේශයෙන් අද ඒ වගේ තවත් අවාසනාවන්ත සිදුවීමක් අහන්න ලැබුණා. සිය නිවසේ කෙලි දෙලින් ගත කළ මාස 7ක් වයසැති සංදීපන් අස්විනන් සිඟිති පුතුගේ නිසල සිරුර නිවසේ තිබිලා අද සොයාගත්තා. 26 හැවිරිදි බිලිඳාගේ මවගේ සිරුර සොයාගත්තේ නිවස ඉදිරිපිට පිහිටි පේරගසක එල්ලෙමින් තිබියදී. පොලිසිය සැක කරන්නේ වයරක් ආධාරයෙන් ගෙල සිර කිරීමෙන් පුංචි සංදීපන්ගේ ඝාතනය සිදු කරලා තියෙනවා කියලයි. මේගොල්ලන්ගේ පොඩි පොඩි ප්‍රශ්න ටිකක් ගෙද පීඩියට ඇවිල්ලා බලනකොට බබත් බිම හිටියා. ඊපස් එයාත් එල්ලිලා මම බබත් බැලුවා මේ මොනවද තියෙනවද කියලා බලනකොට උස්ම නැහැ බබාගේ. මහත්තයා අන්තිමට පීඩියෙන් ඇනගත්තා බයට ඒක මොකද්ද කියලා හේතුව මට හිතා ගන්න බෑ මොකද්ද කියලා එතන. කොහොමුණත් බිලිඳාගේ පියා මේ වන විට කැපුම් තුවාල ලබා හැටන් රෝහලේ ප්‍රතිකාර ලබනවා. අනියත සැකය මත ඇතිවෙන ලිංගික ඉර්ෂ්‍යා මත ඇතිවෙන සැකය මේ වගේ ආවේගශීලී අවස්ථාවකදී වඩා නිවැරදි තීරණයක් ගන්න අධ්‍යාපනය ලබන කාලේ ඒ අධ්‍යාපනය තුළම මේ දේවල් ඔවුන්ට කියලා දුන්නොත් විතරයි. දකුණු පිලිපීනයේ හොලෝ දූපතේ කිතුණු දේවස්ථානයක් ඉලක්ක කරගනිමින් එල්ල වූ බෝම්බ ප්‍රහාර දෙකකින් පුද්ගලයන් 27 දෙනෙක් මිය ගිහින් මුස්ලිම් ගරිලා නායක අබූ සයෆ් ප්‍රමුඛ මුස්ලිම් බෙදුම්වාදී ගරිලා සංවිධානයක් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව පිලිපින රාජ්‍ය චෝදනා කරනවා. ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයන් සංඛ්‍යාව 77ක් මෙය ත්‍රස්ත ක්‍රියාවක්සේ සලකා නිසි ප්‍රතිචාර දක්වන බව පිලිපින ජනපති රොඩ්‍රිගෝ ඩොටෙර්ටේ පවසනවා. දකුණු පිලිපීනයේ වෙනම රාජ්‍යයක් ස්ථාපිත කිරීම සඳහා සන්නද්ධ අරගලයකදී සිටින අබු සයෆ් සංවිධානය පිලිපීනය මෙන්ම ඇමරිකාව ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කර තිබෙනවා. කෙසේ වෙතත් ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවකුත් බාරගෙන නැහැ. අපි අදට ඔබෙන් සමුගෙන යනවා. යලි හමුවීම හෙට උදෑසන අද දවස තුලින්. ඔබට සුබ රාත්‍රියක්. Thank you.